අයිබෝන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි මුලින්ම අවධානයේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ශාසනයේ උන්නතියට අමරපුර නිකායේ කැපවීම අගමැතිගේ පැසසුමට සංවර්ධනය සඳහා දත්ත විමර්ශන මධ්‍යම කාර්යාංශයක් වේයන්ගොඩ හැට්ටයා පොලිස් දැලේ क्रिकेट लव हेल्लू धोनी जात्यंतर पिटियन समुगानी देशीय प्रवृत्ति उगत बुद्धिमत संघ परपुराक निर्माणे किरीमट श्रीलंका अमरपुर महानिकाय देक्वु दायकत्वे सुविशाल भाव अग्रामात्य महिंद राजपक्ष महता पावसनवा अमरपुर निकाये संघ सभा कार्यालय गुडनगिल्ल विवृत किरीमे अवस्थावट एक्विमिनुई अग्रामात्यवरया मे भाव प्रकाश कले अंक हेत्तैव गालुपारु कोलंब हयान लिपिनेये मेम गुडनगिल्ल पिहिटाते वेन्ने अमरपुर निकाय वसर 217कट पेर आरंभवुद एम निकाये संघ सभाव संधा स्थिर गुडनगिल्लक पवतिये नह मेम गुडनगिल्ल इदिकिरीम संधा अवश्य करन भूमिय परित्याग करत्ते अग्रमात्यवरयाय मेम अवस्थावट श्रीलंका अमरपुर महानिकाये महानायक अतिपूज्य कोटुगोड धम्मवास स्वामीन वहन्से प्रमुख महासंघरत्ने सहभागी वुना මේ වගේ වැටගත් තැනක අගය කළ නොහැකි තරම් වටිනාකම් භූමි භාගය අමරපුර නිකායේ වෙනුවෙන් අපට පරිත්‍යාග කළේ. ඒ පිළිබඳව පරිත්‍යාග කරන අතර අපට වචන දෙක තුනකුත් මෙතුමා මතක් කළා. වැල්ලවත්ත කියන්නේ ප්‍රධාන තැනක්. නොයෙකුත් සෙනඟ යන්නේන තැනක්. ඒ නිසා වැදගත් අලංකාරවත් ගොඩනැගිල්ලක් හැදුවේ නැත්නම් एक होंद मदि किये नदहसात्मतक करमी में भूमि भागे पूजा करी एक नडत्तु करगने आना आकारे पिरी बनवत इतुमा अपट उपदिस्तुन मम अजिद्द सोईसा मेचितुमंट में कारने मतक कर कियप विगसम मंग एक करान नंग हाम दुरुने इतुमा थमाई में वड़ी तानी कर करट आरगन करी अमरपुर निकायन सिदुवु सेवाव पिलिबंद अग्रमात्यवरया मेहिदी करुणु पहेदिली कला अमरपुर निकायम हित वसर 217कट पमण पेर आरंभ करुणु लबुवत मेम निकाये संघ सभा वेनुवेन स्थिर गोडनगिल्ल तिबुणे नैति बव विदान्नो मेम गोडनगिल्ल संधा भूमिय परित्याग करीमट अवस्थावक लबीम पिलिबंदव मन संतोष वेनवा मेम रमणीय मंदिर विवृत करन्ट अवस्थावक लबीम मितम संतोष वेनवा मोकद නැතනම් අපි හදනවා විනාය විවෘත කරනවා පස්කඩුවේ ශ්‍රී සුභීති ආමඳුරෝ පොල්වත් දී පුත්‍ර බුද්ධදත්ත ආමඳුරෝ මණී පඤ්ඤාසී ආමඳුරෝ පින්වත් දේවානන්ද ආමඳුරෝ බම්බලපිටියේ නාරද ආමඳුරෝ වජිරරාම විහාරවාසී පියදාසී ආමඳුරෝ හීනටියන ධර්මාලෝක ආමඳුරෝ තවුල්දෙන ධානිසර ආමඳුරෝ වගේ කීර්තිමත් යතිවරයන් වහන්සේලා විශාල පිරිසක් අමරපුරම ගයින් බිහුණු දීපවිද්‍ය කොටකොට ධම්මාවාස නායක ආමඳුරෝ තමයි අමරපුර නිකායේ වර්තමාන උත්තරීතර මහානායක බණන් වහන්සේ අපේ මහානායක ආමඳුරෝ විශාල ශාස්ත්‍රීය සේවයක් සිදුවෙමින් පවතින තු විශේෂයෙන්ම උන්වහන්සේගේ ඉල්ලීම් පරිදි මෙම භූමිය ලබා දෙන්නට පුළුවන් වීම ගැන සන්තෝෂ වෙනවා පාර්ලිමේන්තු යන හාමුදුරුවරු රණ්ඩු වෙන වෙලාවක මේ වගේ උත්සවයකට සම්බන්ධ වෙන්න ලැබීම මම සන්තෝෂ වෙනවා මෙම ගොඩනැගිල්ල වඩාත් ශාසනීය උදෙසා කැප වෙන්න කටයුතු කරන්නට අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි मद्रव्य मेडलीम संबंधियन रजय आरंभ करैति वेडपिरिविल अखंडव गेनियामिन मेम जावारम मुलुमनिन्म नतर किरीमट पोलिसिय क्रियाकरण बव बसनायर पलात बहर ज्येष्ठ नियोज्य पोलिसपति देशबंधु तेन्नकोन महता पवसनवा मद्रव्य जावारमट संबंध तवत देदिनकु अत्तरंगोट गनीमे मेहेयुम पिलिबंद माध्यवेत अदहस दक्वमिन ए महता मे बव किया सिटिया පානදුර ප්‍රදේශයේදී මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්දලෙකු හා කාන්තාවන් දෙදෙනෙකු පැලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. ඔවුන් ළඟ තිබී රුපියල් ලක්ෂ 17කට අධික මුදලක්ද සොයා ගැනුණා. මෙම පිරිසගේ බැංකු ගිණුම්වල තිබී රුපියල් ලක්ෂ 730ක් සොයාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම මුදල් බැංකු ගිණුම් පහක තැන්පත් කර තිබුණා. ඒවා මද්‍රව්‍ය වෙළඳාමෙන් උපයාගෙන ඇති බවයි හෙළිවුණේ. විදේශයන්හි සිටින මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු මෙම පිරිස මෙහෙවා ඇති බවද වාර්තා වෙනවා. මේ අයරින් මද්‍රව්‍ය හා මත්කුඩු ජාලය හඳුනා ගනිමින් රට පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.
කැලණි කොට්ටාෂය මගින් අද්දවසේදී තවත් මහ පරිමාණයේ මද්‍රව්‍ය ජාවාරම් නියත වෙච්ච පුද්ගලයෙක් අත්අඩංගුවට අරගෙන ඔහුගේ බැංකු ගිණුම් කීපයක් පරික්ෂා කරලා තියෙනවා. මේ බැංකු ගිණුම් වලට මාස දෙක තුළ කෝටි 7000ක් විතර මුදල සංසරණය වෙලා තිනවා. ඔහු සතුව තිබිච්ච විශාල මුදල් ප්‍රමාණිකුත් අත්අඩංගුවට අරන් තිනවා. මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත්තු මුදල් සහ දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ මේවා සියල්ල රාජසන්ත කිරීමේ ක්‍රියාදාමය ඉතාම සාර්ථක ලෙස කෙරෙනවා. මෙතර වේයන්කුඩු ප්‍රදේශයේ මද්‍රව්‍ය බෙදාහරින බවට සැකකිරෙන හැට්ටයා නැමැත්තා මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ළඟ තිබී රුපියල් ලක්ෂ 98ක චෙක් පතක් හා කඩු දෙකක් සොයා ගැනුණා. මොහු රුපියල් කෝටි 7ක මුදල් ගනුදෙනු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙතර පොලිස් විශේෂ කාර්ය බලකාය දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ගිනි අවි රසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පහ ගෝණහේනේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කිරිඳිවිට ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී බොර 12 වර්ගයේ තුවක්කුවක් පතරොම් 4ක් ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 58 හැවිරිදි සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මෙරට නිෂ්පාදිත තුවක්කුවක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට දෙනියාය විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සමත් වුණා. හිඟුර හේන කිරිවැල්ලදොල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ 4 හැවිරිදි ඔහු දෙනියාය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දෙනියාය විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තවත් තොරතුරකට අනුව බොර 12 වර්ගයේ තවත් තුවක්කුවක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ළඟ තිබී පතරොම් 7ක් හා හිස් පතරොම් කපු 16ක්ද සොයා ගැනුණා. 59 හැවිරිදි ඔහු බෙංගමුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. උඩප්පුව සින්නපාඩු ප්‍රදේශයේ පොල්වත්තකට බැහැර කර තිබූ රෝහල් අපද්‍රව්‍ය තොගයක් වහාම ඉවත් කර ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉඩම් හිමිකරුට දැනුම් දී තිබෙනවා. රෝහල් වලින් ඉවත් කළ සිරින්ජ බෙහෙත් පෙති ඇතුළු ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පෙලෙස පරිසරයට බැහැර කර ඇති බවයි වාර්තා වන්නේ. උඩප්පුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අදාළ පොල්වත්ත පරීක්ෂා කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ ලොරියකින් රැගෙන අපද්‍රව්‍ය මෙම ස්ථානයට බැහැර කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ. මීට පෙර අවස්ථාවකදීද අපද්‍රව්‍ය සහිත ලොරි 4ක් මෙම ස්ථානයට රෝහල් වලින් ඉවත් කළ අපද්‍රව්‍ය බැහැර කර ඇති බවටද වාර්තා වෙනවා. මෙම ඉඩමේ වළදමා ඇති හා පරිසරයට මුදාහැර ඇති රෝහල් අපද්‍රව්‍ය වහාම ඉවත් කර ගන්නා ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉඩමේ හිමිකරුට දැනුම් දී තිබෙන්නේ. අපද්‍රව්‍ය කොළඹ සිට රැගෙන විත් ඇති බවටද හෙළිව තිබෙනවා. මෙම අපද්‍රව්‍ය මෙලෙස ප්‍රවාහණය කිරීමට හා බැහැර කිරීමට කිසිදු අවසරයක් නැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. තුනෙන් දෙකක අති විශාල ජනවරමක් ලැබී ඇති මොහොතක එය ආර්ථික සංවර්ධනය සඳහා යොදාගත යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමයේ නියෝජිතයන් සමග පැවති හමුවකදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා. රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ශ්‍රම බලකාය කළමනාකරණය කළ යුතුයි. සංවර්ධනය සඳහා දත්ත විමර්ශන මධ්‍යම කාර්යංශයක් අවශ්‍ය බවද ඒ මහතා මෙහිදී කියා සිටියා. සෞභාග්‍ය ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීමේදී සැලසුම් සේවයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමයේ ආයතනික ව්‍යුහය වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා. සමස්ත රාජ්‍ය සේවය සම්බන්ධයෙන්ම අවධානය යොමු කර එම වෙනස්කම් සිදු කිරීමට ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යවරයාගේ මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළා. අද දිනේ කොරෝනා රෝගීන් 3 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසනවා. ඕන් විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයන්. ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2890ක් දක්වා ඉහළ ගියා. අද දිනේ රෝගීන් 8 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2666 දක්වා ඉහළ ගියා. 213 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලැබනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ 33 දෙනෙකු පසුවනවා. මේ අතර බේරුවට සිට මෙරටට පැමිණි 245 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී PCR පරීක්ෂණයකට යොමු කෙරුණා. පසුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර තිබෙනවා. පම්පිමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 154 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර සියනිවෙස් බලා පිටත්ව ගියා. දිවයිනේ විවිධ ප්‍රදේශවලට අයත් මෙම පිරිස ප්‍රකාශ කළේ නිරෝධායන කාලයේදී තමන්ට ඉතා හොඳින් සැලකීමට ආරක්ෂක අංශ ක්‍රියා කළ බවයි. රාජාංගනේ යායපහ ප්‍රදේශයේ පාසල් දරුවෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග සිසුන් 32 දෙනෙකු සහ ගුරුවරුන් 7 දෙනෙකු නිරෝධායනයට ලක් කෙරුණා. එම සිසුවාගේ ප්‍රතිදේහ මට්ටම ඉහළ අගයක පවතින බවයි වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවුණේ.
මේ අනුව සියලු දෙනාගේ නිරෝධායන කටයුතුද අවසන් කෙරුණා. පසුගිය 11 වෙනිදා රාජාංගනයේ ආශ්‍රිතයන්ගේ PCR පරීක්ෂණ සිද්ධ කරා. කලින් අපිට හම්බු වෙච්ච රෝගියෙක්ගේ නිවස ආසන්නයේ ගෙදරක වයස 16ක දරුවෙක් PCR පරීක්ෂණයේදී පොසිටිව් වුණා. එම දරුවාගේ රෝග ලක්ෂණ කිසිවක් නැති නිසා එම දරුවාගේ ප්‍රතිදේහ මට්ටම පරීක්ෂා කරා. එහිදී අපි දැක්ක දේ තමයි මේ දරුවාගේ ප්‍රතිදේහ මට්ටම හොඳ තත්යක තිබුණා. ඒ කියන්නේ ඔහු රෝගය සුව වෙලා සුව වෙච්ච රෝගියෙක්ගේ පෙන්නන ප්‍රතිදේහ මට්ටම තමයි පෙන්නුවේ. ඒ අනුව එම රෝගියාගෙන් වෙන කිසිම කෙනෙක්ට මේ වෙනකොට රෝගය පැතිරීමේ අවදානමක් නැහැ. නිරෝධායනයට ලක් කරපු අයගේ නිරෝධායනයත් අවසන් කරා. අපි PCR පරීක්ෂණ දෙවරක් ඒ දරුවාගේ කරලා තියෙනවා. අපි දන්නවා PCR පරීක්ෂණේ 70%යි පොසිටිව් වෙන රේට් එක. ඒතකොට මේ 30 දෙනාගේ මගහැරෙන ගොඩට අහු වෙච්ච දරුවෙක් තමයි මේ දරුවා. කලුතර නගරයේදී අහඹු ලෙස තෝරාගත් පුද්ගලින් 150 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කෙරුණා. ත්‍රිරෝතර අතරිය දුරන් සතිපොළ වෙළඳුන් ඇතුළු ජනතාව සමග වැඩි වශයෙන් ගැවසෙන පිරිසකුයි මෙලෙස තෝරා ගැනුණේ. රට තුල සාධනීය සමාජ පරිවර්තනයක් ඉදිරි වසර 5 තුල ඇති කිරීමට රජය කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ගල්ල කහදුවත්ත ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පිළිගැනීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබුණා. රාජ්‍ය අමාත්‍ය මොහාන් පීද සිල්වා මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට රජය නිරන්තරයෙන් කැපවන බවයි රමේෂ් පතිරණ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. ඉදිරි වසර 5ක කාලය තුළ මේ රටේ සාධනීය සමාජ පරිවර්තන යුගයක් ඇතිකරන්න ගෝඨාභය ජනාධිපතිතුමාගෙන යන වැඩපිළිවෙලට රුවග්‍රාමාත්තුමාගේ රාජ්‍යයේ සම්පූර්ණ සහයෝගය ලැබෙනවා. ලංකාවේ අපනයන ආදායමට ඉතාම විශාල ප්‍රමාණයක දායකත්වයක් ලබා දෙන වැවිලි ක්ෂේත්‍රයේ අපනයන ආදායම මාසන්න වශයෙන් දෙගුණ කිරීමේ වෑයමක ඉදිරි 5 වසර කාලය තුළ අපි නිරත වෙනවා. එෙහිදී ඵලදායිතා වර්ධනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සියල්ල සකස් කරනවා. තේපොල් රබර් විතරක් නෙවෙයි අනිකුත් අපනයන භෝග සියල්ල ආවරණය වෙන පරිදි ඉදිරියේදී බගවන් ආරක්ෂා කරනවා වගේම කර්මාන්ත දියුණු කොට අගය එකතු කිරීම වැඩසටහන් වැඩි දියුණු කරන්නට අවශ්‍ය සැලසුම් අපේ සකස් කළා තිබෙනවා. බෝ නොවන රෝග අවදානමෙන් මිදීමට නම් දේශීය ජීවන රටාවට යලි පිවිසිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාතිනී මහතා පවසනවා. විද්වත් වෘත්තිකයන්ගේ සංගම ශාලාවේ පැවති කතිකාවකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. අපින් ගිලිහෙන පාරම්පරික උරුමය ජනගත කිරීම මැයෙන් පැවතුණු මෙම කතිකාවේදී පොල්තෙල් සහ කටුපොල්තෙල් භාවිතය සම්බන්ධයෙන් වැදගත් කරුණු රසක් සාකච්ඡා කෙරුණා. විද්වතුන් රසක්ද ඊට එක්ව සිටියා. 2019 පළ කරලා තියෙන දත්ත අනුව කොළඹ ප්‍රදේශයේ ජනගහනයෙන් 57%ක් ඔබේසිට නැත්නම් ස්ථූලතාවයෙන් පෙළෙන බවට තමයි දත්ත පළ වෙලා තියෙන්නේ මේ අවස්ථාව වෙන විට. අධිකරු ජනාධිපතිතුමාටත් අපි ප්‍රකාශ කර හිටියා. අපි මේ නිරෝගිකම අත්කර ගන්නට කටයුතු කළ යුත්තේ ඉතාමත්ම ක්‍රමවත්ව. අසංගතයක් හැටියට පැතිරෙන බෝනවන රෝගවලින් අපිට ආරක්ෂා වීමේ අවශ්‍යතාවයක් ඕනකමක් තියෙනවා නම් ඒ සඳහා පිළිපැදිය හැකි හොඳම ක්‍රමවේදය හැටියට ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වලා දෙන්නේ අපේ දේශීය පාරම්පරික ආහාර රටාව ඇතුළු ජන ජීවිතයට නැවත පිවිසිය යුතු බව. රාජ්‍ය ඇමතිවරයෙක් පොල් ගහටම පත් කරලා තිනවා මම දැන් ලංකාවේ. ඒක නිසා අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ පොල් ගහ සම්බන්ධයෙන් අවශ්‍ය අනුග්‍රහය ලැබෙයි කියලා. මුළු ලෝකෙම මේඩ් ඉන් යුරෝප් වගේනේ තියෙන්නේ. යුරෝපේ හිතන විදිහ තමයි අපි හිතන්න පුරුදු කරලා තියෙන්නේ. අපි හැමලෑම අහන්නේ රටද කියලානේ, ඔක රට එකක්ද කියලානේ. ඉතින් ඒ කියන්නේ අපිට දේශීයව හිතන්න අපිට තියෙන ධෛර්යය අතහැරලා තියෙනවා. අපි පහුගිය කාලේ මැරෙන්න හේතු වෙන්නේ මේ ශාකේ පාවිච්චි කරාම පොල් කිරි පන්දන්නේ මටත් දොස්තර මාත්‍රු කියලා තියෙනවා. එකපාරක් කිරි අයින් කරපුවා කණ්ඩ තෙල් කණ්ඩ එපා මෙහෙමයි කණ්ඩ ඔකට වඩා හොඳයි sunflower oil නොයික් නොයික් ඒවා කිව්වා. මට තේරෙනවා මේ මහා ප්‍රෝඩාවක් නේද මේ කරන්නේ. නම් අපේ මිනිස්සු මේ බොහොම හොඳට ජීවත් වුණානේ පුරාණ කාලේ. අපි මේ හැම දෙයක්ම කාසි මුදල් සල්ලි වලින් ක්‍රෙඩිට් කාඩ් වලින් හිතන්න ගිහින් තමයි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. අපේ මිනිස්සු මේ සම්ප්‍රදායන් ගෙනාවේ සංස්කෘතියත් එක්ක. දැන් ප්ලැට්ෆෝම් විශේෂාංගය. අද මේ ආසනයේ මෙහෙම හිස් වෙලා තිබ්බට නිසා උමා ලබන සතියේ ප්ලැට්ෆෝම් එකට අනිවාර්යෙන්ම එනවා. ඔව් මදුනික. ඒක ප්‍රශ්නයක් නැහැ කියමුකෝ. හැබැයි හිස් වෙලා තියෙන മന്ത്രി දුහුරේ පුරව ගන්න බැරුව නම් පක්ෂ කිහිපයක්ම මේ වෙනකොට අමාරුව වැටිලා ඉන්නවා කියලා තමයි ආරංචි. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේත් රැස් වුණා. ඒත් තවමත් අවසන් තීරණයක් ගන්න පුළුවන් කමක් නැහැ.
මන්ත්‍රී ධුරය වගේම නායකත්වය ගැනත් මේ වෙනකොට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයට මේ වෙනකොට නම් කිහිපයක් මේ යෝජනා වෙලයි තියෙන්නේ. හැබැයි මේ වෙනකොටත් පක්ෂය ඇතුලේ කබෑදිල්ලක් විතරයි තියෙන්නේ කියලා තමයි පක්ෂේ ප්‍රබලයෝ නම් අපිට කිව්වේ. පක්ෂයේ මෙනුවෙන් මේ තරම් දරදි ඇත්ත නිසා මම තමයි පක්ෂ නායකත්වයට සුදුසුම කෙනා කියලා තනිව සටන් කරන කෙනෙක් ඉන්නවලු ගාල පැත්තේ හිටපු ඇමතිවරේ. පහුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරපු ගොඩක් අයට මේ පාර පාර්ලිමේන්තුව නියෝජනය කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අතරින් කෙනෙක් තමයි සමගි ජන බලවේගය නියෝජනය කරපු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර. ජනාධිපතිවරණයේදී නම් කිව්වේ රනිල් වික්‍රමසිංහ ඇවිදින පුස්තකාලයක් කියලා. හැබැයි මහමැතිවරණයේ වෙද්දී අසාර්ථකම දේශපාලඥය තමයි නායකතුමා. ඒ තරම් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කටයුතු කරලා සමගි ජන බලවේග දිනවන්න කටයුතු කරපු හිරුනිකාට පාර්ලිමේන්තුවේ නම් මනාප හම්බුනේ නැහැ. එතුමියගේ අතිජාත මිත්‍රය රංජන් රාමනායක නම් කියන්නේ විපක්ෂ භූමිකාවේදී ගෝරියක් යද්දී කටසැර හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පාර්ලිමේන්තුවේ නැති වෙච්ච එක ලොකු අඩුපාඩුවක් කියලා. අගමැතිතුමා කැලණියේදී අග්‍රාමාත්‍ය ධුරේ දියුරුම් දීලා යනවා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට. අතිපූජ්‍ය වැලිමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගන්නයි අග්‍රාමාත්‍යතුමා ඒ විදිහට ගියේ. උන්වහන්සේ අගමැතිතුමාට පිරිත් නූලක් බැඳලා තවත් පිරිත් නූල් පහක් විතර අගමැතිතුමාට දෙනවා මේ ටික සාක්කුවේ දාලා තියාගන්න කියලා. මම මේ පිරිත් නූල් පිරිත් කරන්න පටන් ගන්නේ 1975 වසර ඉඳලා. ඒ නිසා මේ පිරිත් නූල් බොහෝම මහානුභාව සම්පන්නයි. මෙන්න මෙහෙම කියලා උන්වහන්සේ පුංචි කතාවක් කියන්න පටන් ගත්තා. කුසලදම්ම ස්වාමීන් වහන්සේ අතීතයේ සිහිපත් කළා. දවසක් මේ පිරිත් නූල් අතතිව ඉද්දී උන්වහන්සේ ලොකු අනතුරකට මුහුණ පෑවා. එතෙන්දී උන්වහන්සේගේ ජීවිතය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේ කියනවා මේ පිරිත් නූල් මහානුභාව සම්පන්න පිරිත් නූල් කියලා. ඔන්න ওই අනතුරේදී තමයි මටත් මගේ ඇඟිල්ල නැති වුණේ කියලා උන්වහන්සේ අග්‍රාමාත්‍යවරයාට තමන්ගේ ඇඟිල්ලක් පෙන්නනවා. අන්න ඒ නිසා ඔබතුමත් මේ පිරිත් නූල ඔබතුමන්ගේ ළඟම තියාගන්න කියලා උන්වහන්සේ අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළා. ඒ වෙලාවේදී ටිකක් විතර සංවේදී වෙච්ච අගමැතිතුමා එහෙමයි ස්වාමින් වහන්සේ කියලා ස්වාමින් වහන්සේගෙන් ආශිර්වාද අරගෙන විහාරස්ථානෙන් පිටව ගියා. පහුගිය බදාදා අමාත්‍ය මණ්ඩලය දියුරුම් දුන්නා. ඒ දළදා මාලිගාවේ මකුල් මඩුවේදී එතෙන්දී අපූර්ව සිදුවීමක් වුණා නිෂා. වේවැල් පිත්තල මැටි ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ප්‍රසන්න රණවීර මහත්තයාගේ නම කියද්දිම අග්‍රාමාත්‍යවරයාගේ කටකොලින් පුංචි හිනාවක් ගියාලු. පත්වී මරගෙන සභාවට එද්දී අනික් මන්ත්‍රීවරු කියනවලු මෙසරේ නම් ගෝඨාභය සර් හරියටම ඇමති පත්වීම් ටික බෙදලා දීලා කියලා. ඒ කතාවට නම් සභාවේ හිටපු හැමෝටම හිනා ගියාලු. ඊට පස්සේ ජනාධිපතිතුමායි අගමැතිතුමායි දළදා වහන්සේ වැඳපු දාගන්න ගියා. එතන ඉස්සරහින් ගියාලු ජනාධිපති මාධ්‍යංශයේ කැමරා ශිල්පියයි අගමැති මාධ්‍යංශයේ කැමරා ශිල්පියයි. මොකද හොඳම ඡායාරූපය තමන්ගේ කැමරා කාචයේ සටහන් කරගන්න ඕනේනේ. ඒ නිසා ටිකකින් දඩාන් ගාලා සද්දයක් ඇහුණලු. බලන් යද්දී ළඟ හිටපු කෙනෙක් බිම ඇදගෙන වැටිලා. ජනාධිපතිතුමා ඉක්මනට එතෙන්ට දුවගෙන ඇවිල්ලා ඒ වැටිලා හිටපු කෙනාව නැගිටවන්න උත්සාහ කරාලු. හැබැයි ආරක්ෂක අංශ කිහිප දෙනෙකුත් එතුමට උදව් කරාලු. පස්සේ බලද්දී අනතුරට ලක් වෙලා තියෙන්නේ අගමැති මාධ්‍ය ආශේ කැමරා ශිල්පියාලු. ඔව් මදුනික ජනාධිපතිතුමා අහනවලු අපි හරියට යද්දී ඇයි මෙයාලා වැටෙන්නේ කියලා. පශ්චාත් මැතිවරණ සමයේ ප්‍රචණ්ඩත්වය නැති වුණාට යෝජනා චෝදනා වගේම විවේචනත් ගොඩයි. ඇයි මෙයාව ගත්තේ නැත්තේ? ඇයි අහවලාව ගත්තේ? ගැටලු ගොඩයි. ඔය අතරේ තමයි හිටපු ජනාධිපතිතුමාට අමාත්‍ය ධුරයක් නැති එක ගැන පොඩි කසුකුසුවක් යන්නේ. නිෂා පොළොන්නරුවේ වැඩිපමනාප ගත්තෙත් එතුමනේ. එතුමා ඒ ගැන ප්‍රකාශයක් කරේ නැති වුණාට Facebook එකේ ෆොටෝ එකක් නම් අප්ලෝඩ් කරලා තිබ්බා. නිල් පාට බ්ලේසර් එකක් ඇඳලා කැප් එකක් දාලා බොහොම ජේතුවට ගත්ත ෆොටෝ එකක් Facebook එකේ අප්ලෝඩ් කරලා තිබ්බා. පින්තූරයට යටින් මෙන්න මෙහෙම තිබ්බා. වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජයගත් පසු එහි අග්‍රඵලය ලබන්න ටික කාලයක් සිටිය යුතුයි කියලා. හැමෝටම ඉතුරු වෙච්ච ප්‍රශ්නේ මොකද්ද මේ අග්‍රඵලය? ඉන්දියාවේ 74 වන නිදහස් දිනයට සමගාමීව සැමරුම් උත්සවයක් මෙරට ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේදී අද පැවැත්වුණා. කොළඹ පිහිටි මහකොමසාරිස් කාර්යාලයේ මෙය පැවැත්වුණේ මෙරට ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා ඉන්දිය තානාපති කාර්යාලයේ බලධාරීන් මෙන්ම ඔවුන්ගේ පෞල්වල සමාජිකයන් පිරිසක්ද එක්ව සිටියා. ආචාර්ය පෙළපාලියක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ තූර්යවාදක කණ්ඩායමේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. කොළඹ සංස්කෘතික මධ්‍යස්ථානයේ නර්තන ශිල්පීන් රංගනයක් ඉදිරිපත් කළා. ඉන්දිය නිදහස් දිනය වෙනුවෙන්
කොළඹ යාපනය හම්බන්තොට මහනුවර ආදී ප්‍රදේශවලද සැමරුම් උත්සව කිහිපයක් පැවැත්වුණා. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවාහන සේවක සංගමයේ පළමු හමුව කොළඹදී පැවැත්වුණා. ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියා. කොරෝනා වසනය හමුවේ කඩාවැටුණු සංචාරක කර්මාන්තය යළි නගා සිටුවේ අරමුණින් මෙම හමුව පැවැත්වුණා. සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රියදුරන් රිය සහායකින් හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ සේවකයන් මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාගේ සුබ සාධනය වෙනුවෙන් මෙම සංගමය වැඩපිළිවෙල රසක් ක්‍රියාත්මක කරනවා. සංචාර ප්‍රවාහනයට සම්බන්ධ සේවකයන්ට වෙච්ච නැති ගොඩාක් දේවල් කරගන්න තමයි මේ වගේ සංගමයක් අපි පිහිටෙව්වේ. මොකද සහරාන්ගේ ප්‍රහාරයෙන් පස්සේ පොඩ්ඩක් ඔළුව උස්සගෙන එනකොටම ආපහු කොවිඩ් 19 ඇවිල්ලා සංචාර ව්‍යාපාරය බිඳ වැටුණා. ගරු ජනාධිපතිතුමාගේ තියෙන දැක්මත් එක්ක සංචාරකව රටට එනකොට අපි කොහොමද මේ සංචාර ව්‍යාපාරය නැවත ගොඩනගා ගන්න? අපි කොහොමද මේ ව්‍යසනයත් එක්ක ව්‍යාකූල වෙලා ගිය සංචාර ව්‍යාපාරය යළි සංචාරක පාරාදීසයක් කරන්න මහඟු සේවයක් කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවාහන සේවක සංගමෙන් බලාපොරොත්තු වෙනවා. සංචාරක ප්‍රවාහන සේවක සංගමයේ අපි සියලුම සමාජිකයන් අතර ඇස් වෙලා ඉන්නවා. ඉතින් දැන් අපි පටන් අරන් තියනවා මේ ඉස්සරහට කොහොමද මේක කරගෙන යන්නේ කියලා. ඇත්තෙම සෑහෙන සාර්ථකයි වැඩි. අපි හිතනවා ඇත්තටම ඉස්සරහට ලොකු දෙයක් අපිට කරගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තෙම ආරම්භ කරපු මෙම සංගමය අපට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අපේ ගැටලු විසඳා ගැනීම සඳහා මේ සංගමයෙන් ලොකු සේවයක් අපට වෙයි කියලා. සමගින් ස්වාධින රූපවාහිනියේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්.